මේ මං කපාගත්ත කැකිරි මේ මේ ගාන්ට වගේ කපා ගන්න කෑලි මේ තියෙන්නේ කැකිරි ගෙඩිය මදය මේ ටික මම විසික් කරන්නේ මේක ගලේ අපි අඹරගමු කැකිරි ටික එදගමු මුලින්ම කැකිරි ටික වලඳර දාගන්න කොස්සට ටික තලාගත්ත කොස්සට මේ තියෙන්නේ මදේ අඹරගත්ත යුසය මේ ටිකත් මේකට දාගමු බෙදපු තුන පහ පහ ලුණු ගොරක කරාඹු නැටි කුරුඳු පොත්ත උළුහාල් මිරිස් කුඩු ටික මේවා ප්‍රමාණවත් ඔයාලගේ රසය අනුව වෙනස් කරගන්න මිරිස් වැඩිය කන්න නැත්නම් ගොඩක් දාන්න එපා කම්පි කර්පිංචටි පුත්තාගම් මෙතන තියෙනවා පොල් කිරි මිටි කිරි වෙන් කරේ නෑ දෙකම එකට තියෙන්නේ මේක දාලා මේක ඉස්සෙල්ලා මෙහෙම අනා ගන්න මම මෙතනදී සුදු ලුණු ටික අබ ටික කර්මිච්චකි නිතක් ඉතුරු කරගත්තා ඒ ටික කැකිරි අඹර ඉදුණාට පස්සේ අවසානයේදී එකතු කරගමු අපි දැන් මේක අනා ගත්තා දැන් කිරි ටික එකතු කරගමු කිරි එකතු කරද්දී මේ කැකිරි කෑලි වැහෙන ගානට දාන්න මේක ලිපෙන් තියාගමු අපි මේක වහලා තියමු තැම්බෙනක මම විනාඩි 20කට පස්සේ ඇරලා බලන්නේ දැන් බලමු අපි ඉදිරියද කියලා දැන් කිරි ටික හිඳිලා තියෙන්නේ මේ බාණ්ඩෝ කෑලි තාම ඉදිලා මදි අපි අර ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත කිරි ටික තියෙන්නේ ඒ ටික දැන් එකතු කරගමු අපි මේක වහලා මද ගින්දරේ තියමු තව ටිකක් ඉදෙන්න මේක ඇරලා බලමු දැන් ඔයාලට පේනවනේ තෙල් හැම් පෑදිලා හොඳට ඉදිලා තියෙනවා මම දෙවෙනි කිරි දාලත් විනාඩි 20ක් ලිපේ තිබ්බා මද ගින්දරේ දැන් අපි ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත සුදු ලුණු තිබුණේ ඒ ටික අපි තලාගමු තලාගත්ත සුදු ලුණු ටිකත් දැන් අපි මේකට එකතු කරමු ඉතුරුගත්ත කරපිංච ටික දැන් අපි මේක ලිපෙන් බාගමු අපි මුලින් ඉතුරු කරගත් අබ ටික මේ විදිහට කබලේ දාලා බැදගමු විනාඩි 3ක් විතර බැදගත්තාම ඇති මේක පුපුරන ගන්නට බැදගන්න දැන් අබ ටික පුපුරනවා අපි දැන් ලිප ඔෆ් කරගමු ඊට පස්සේ මේ ටික හැන්දෙන් මෙහෙම හොඳට කුඩු කරගන්න කුඩු කරගත් අබ ටිකත් මේක උඩින් මෙහෙම ඉහ ගන්න